ඉතින් කොහොමද ඔන්න ඉතින් අදත් මගේ channel එක ඔස්සේ මම ඔබතුන්ගේ ළඟට මේවිලා තියෙනවා තාමත් ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන තවත් මාතෘකාවක් ගැන කතා කරන්න පසුගිය videos වල මම දැක්ක comment section එකේ දාලා තියෙනවා මට emails ගොඩාක් ඇවිල්ලා තිබුණා thank you very much ඔක්කොම positive comments වලට emails වලට ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි ෆෝමියුලා ගැන මාව් කිරීද ෆෝමියුලාද කියලා. ඔන්න ඉතින් ඒක මං හිතන්නේ අම්මා කෙනෙක් වෙන්න ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයා නිව් මම් කෙනෙක් නම් මං හිතන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් මේක. මොකද මට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් මේලි ඉපදෙන ගමම. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මගේ එක්ස්පීරියන්ස් එක නම් ඉතරම පොසිටිව් නෑ. ඒක මම ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරන්න. මොකද එක එක මම හැමතිස්සෙම කියනවා වගේ අපි එක එක කෙනාට ඒ මේ හැම ස්ටෝරීස්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් මගේ ස්ටෝරි එකෙන් ඔයගොල්ලන්ට යම්කිසි ටිප් එකක් එහෙම නැත්නම් මොකරි මෙසේජ් එකක් ගන්න පුළුවන් නම් ඒක උදව්වක් නම් ඒක තමයි මම හැමදාමත් කියනවා වගේ මගේ සතුට. ඉතින් ඔන්න ඉස්ලාම කියන ඩෝනේ මව් කිරි එහෙම නැත්නම් බ්‍රෙස් මිල්ක් තමයි බෙස්ට්. හරි ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් හැබැයි හැම මවක්ම වාසනාවන්ත නැහැ බබාට අවශ්‍ය විදිහට ඒ බ්‍රෙස් මිල්ක් ලබා දෙන්න නොයෙකුත් හේතු තියෙනවා. නිපල්ස් ක්‍රැක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කිරි මදි වෙන්න පුළුවන් මොකක් හරි හේතුවක් නිසා ඔය වගේ ගොඩාක් හේතු තියෙනවා. ඉතින් දැන් මගේ ස්ටෝරි එක තමයි මේ. ඔන්න දැන් බබා ඉපදුනා. බබා ඉපදිලා ඉතින් වෝම් රූම් එකේ දැන් මම බබාට ඉතින් නර්ස් ඇවිල්ලා ඉතින් දැන් මම නිව් මම් කෙනෙක්නි මං මට එහෙම කිරි දීලා එක්ස්පීරියන්ස් එකක් ඇත්තෙම නැහැ. ඉතින් මොකද බ්‍රෙස් ෆීඩින් කියන්නේ මව් කිරි ලබා දෙනවා කියන්නේ ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක ඇත්තටම මට ඒක තේරුණේ මම අම්මා කෙනෙක් වුණාට පස්සේ. මොකද මම නැතන් හිතාගෙන හිටියේ බ්‍රෙස් ෆීඩින් හරි ලේසි මේ කියලා. ඒක සමහරක් අයට ලේසි වෙන්න පුළුවන්. නමුත් මට ඒක ඇත්තට ලේසි දෙයක් වුණේ නැහැ. මොකද ඒකේ ටෙක්නික් එකක් තියෙනවා. ඒ ටෙක්නික් එක හරියට අල්ලගත්තේ නැත්නම් ඉන්න ඉතින් ඊට පස්සේ නිපල් ක්‍රැක් වෙනවා. නිපල්ස් ක්‍රැක් වෙනවා වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් නර්ස් ඇවිල්ලා ඉතින් එයා තමයි බබාව ඔහොම තියලා මගේ නිපල් එක බබාගේ කටට දීලා ඉතින් මොකද මුල් ටිකේ ඉතින් බොහොම චුට්ට චුට්ටනේ එන්නේ. ඉතින් ඔන්න දැන් ඉතින් මම ප්‍රෙස් ෆීඩ් කරනවා. දැන් මට තේරෙන්නේ මට පේන්නේ නැහැ බබාගේ බරට කොච්චරක් මිල්ක් යනවද කියලා. ඉතින් කොහොම නමුත් ඉතින් එයා අන්නනකොට ඉතින් මුල්ටිකේ නම් මම හොස්පිටල් එකේ ඉන්න දවස් දෙකේ නම් වගේ වැඩේ බෙල්ල කරින් කරනවා. අන්නනක ගමම මම උදව් ඉල්ලනවා නර්ස් කෙනෙක්ගෙන් බබාට ෆීඩ් කරන්න. ඉතින් බබා අඬනවා. දැන් සැරේ නිතර බබා අඬනවා. ඉතින් දැන් මම දන්නේ බබා අඬන්නේ මේ බබාට කිරි මදි නිසාද නැත්නම් නිතරම මොකක් හරි ප්‍රශ්නයක් නිසාද කියලා නිතර බඩගිනි වෙන නිසාද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් මම බබා අඬන හැම වෙලාවම බෙල් එක ගැහුවම නර්ස් එනවා. ඉතින් නර්ස් ඇවිල්ලා ඉතින් සිස්ට් කරනවා බබාට බ්‍රෙස් ෆීඩ් කරන්න. කුමාරි තුන්වෙනි දවසේ වෙනකොට දැන් මට මගේ නිපල්ස් රිදෙනු. දැන් මං ඉතින් හිතුවා මේක සාමාන්‍ය දෙයක් කියලා ප්‍රශ්න නැතිව ඇති කියලා. ඊට පස්සේ හොස්පිටල් එකේ මිඩ්වයිෆ් ආවම කිව්වා පොඩ්ඩක් නිපල්ස් ඔල්රෙඩි ක්‍රැක් වෙලා කියලා. ඒක එහෙම වෙන්නේ දැන් බ්‍රෙස් ෆීඩ් කරනකොට ඇරියෝලා එක තියෙනවානේ. දැන් නිපල් එක වටේ ඇරියෝලා එක කියන්නේ නිපල් එක වටේ තද දුඹුරුට හුරු කළුවට හුරු තද දුඹුරු ඔහම රවුම තියෙනවානේ. අපි බබා බ්‍රෙස්ට් එක බබාගේ කට ඇතුළට දානකොට ඒ
මුළු ඒරියා එකම කත ඇතුළට දාන්න ඕනේ. එතකොට බබා එක සක් කරනකොට ඒක මසාජ් කරනකොට තමයි අර කිරි මව් කිරි ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් දැන් දැන් හරි මේක හරි කොමන් දෙයක්. දැන් සමහරක් වෙලාවට ඇරියෝලා එකම දැම්මත් අර බබා නිින්දෙන්ම ටක් ගාලා නිපල් එකට නිපල් එක විතරක් සක් කරන්න සක් කරනවා. එතකොට වෙන්නේ කිරියෙන්නේ නැහැ. අනිත් එක එයා සක් කරනවා සක් කරනවා දැන් එයා ටිකක් තදට සක් කරනවා. මොකද එයාට කිරියෙන්නේ නැහැ. එතකොට එයාට තරහක් යනවානේ. එතකොට අර නිපල් එක විතරක් සක් කරාම නිපල් එක ක්‍රැක් වෙනවා. තුවාල වෙනවා. ඊට පස්සේ වෙන්නේ දැන් එතන තුවාල වගේ වුණාම එතන අර මේ මේ වෙසල්ස් මේ බ්ලොක් වුණාම කිරි එන්නේ නැහැ. ඉතින් ඔය වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. කොහොම හරි දැන් දැන් මගේ නිපල්ස් ක්‍රැක් වෙලා දැන් මම ගෙදර ආවා. ඊට පස්සේ හතරවෙනි දවස පස්වෙනි දවස දැන් බබ් දැන් හොඳටම මගේ නර්බ්‍රෙස් දෙකේම නිපල්ස් ක්‍රැක් වෙලා. දැන් මට බ්‍රෙස් ෆීඩ් කරන්නත් අමාරුයි. මට එච්චට රිදෙනවා. එක හරි පේන්ෆුල්. ඉතින් කොහොම හරි දැන් දැන් මම ආසම නැති දෙයක් මට එතකොට මම මේනකටත් කිව්වා මම මේ ෆීලිං එකට ආස නැහැ කියලා. හේතුව දැන් බබා අඬනකොට මට හිතෙනවා අයියෝ දැන් මම ෆීඩ් කරන්න ඕනේනේ. දැන් සාමාන්‍යයෙන් ඒක සතුටෙන් ඒක බොහොම ආසාවෙන් දෙන්න ඕන දෙයක් නේ. මම ආසුනේ නැහැ නෙගටිව් තෝට් එකට. නමුත් මට අර තිබ්බ පේන් එකට මට හිතෙනවා අයියෝ දැන් මම ෆීඩ් කරන්න ඕනේ කිසි දැන් දැන් පස්වෙනි දවසේ වගේ ආවම මම ෆීඩ් කරනකොට මට ඉස්සට පේන්ෆුල්. මම මගේ මෙහෙම තොල ලේ එනකන් හපාගෙන ඉන්නවා. බබා කිරිබීලා එයාට එහෙමම නිදා වැටුණා. කොහොම හරි ඊට පස්සේ දැන් මේක හරියන වැඩක් නෙවෙයි. මේක හරි පේන්ෆුල් හරි ස්ට්‍රෙස්ෆුල්. දැන් දැන් මට දැන් සී සෙක්ෂන් ඩිලිවරි එකක්. එතකොට ඒ කට් එකේ පේන් එක තියෙනවා. එතකොට දැන් මගේ කකුල් ඉදිමිලා. මගේ කකුල් දෙකම හොඳටම ඉදිමිලා. එක එක සාමාන්‍ය දෙයක් එක සර්ජරියකින් පස්සේ එහෙම වෙනවා. ඉදිමිලාද ඒව රිදෙනවා. ඒ ආසේ මගේ බ්‍රෙස්ට් එක රිදෙනවා. මට ෆීඩ් කරගන්න බෑ. මොකද අම්මා කෙනෙක්ට බ්‍රෙස්ට් මිල්ක් ඒ කියන්නේ දී ගන්න බැරි වුණා. මේ එන ස්ට්‍රෙස් එක සහ එක දුකක්. ඉතින් කොහොම හරි මම ඩොක්ටර්ට මම හැමතිස්සෙම කියනවානේ තමාට ඕනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍යවරු තමයි ඒකට හොඳම විසඳුම. වෛද්‍යවරු ඒක මං කියන්නේ වෛද්‍යවරු කියන්නේ දෙවියෝ වගේ. ඉතින් තගාල මම ඩොක්ටර්ට කතා කළා. ඇත්තටම ඒ ඩොක්ටර් පීඩියාට්‍රිෂන් කැමති වුණේ නැහැ ෆෝමියුලා බත් දෙන්න. ඒක තමයි ඔහුගේ ඔප්ෂන්ස් වලින් තිබ්බ ලාස්ටම ඔප්ෂන් එක. නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. මොකද ඇත්තටම ගෙදරට මිඩ් වයිෆ් කෙනෙක්වත් එව්වා ඒ ඩොක්ටර්. එවලා ඉතින් ඒ මිඩ් වයිෆ් දැන් නිපල්ස් ක්‍රැක් වුණාම වෙන්නේ දැන් කිරි එන්නේ නැහැනේ එළියට. එතකොට මේ බ්‍රෙස්ට් එකේ ඔක්කොම නිකන් ග්ලෑන්ස් ග්ලෑන්ස් වගේ අපි කියන්නේ කිරි තද වෙනවා කියලා. ඊට පස්සේ ඒක කොහොම හරි පම් කරලා හරි එළියට ගත්තේ නැත්තම් වෙන්නේ ඊට පස්සේ මේ මේ ඔක්කොම කැටි ගැහිලා සමහරක් වෙලාවට වර්ස්ම කේසස් තියෙනවා. ඒක ඔපරේට් කරලා ඒව අරන් දාන්න ඕනේ. ඉතින් ලොකු ලොකු ප්‍රශ්න. ඉතින් කොහොම හරි ඒ මිඩ්වයිෆ් ඇවිල්ලා ඒක හෙමිට හෙමිට මට රිදෙන්නේ නැති වෙන මම තිබ්බා. It's a painful. හෙමිට හෙමිට ඒක පම්ප් කරලා දැන් අර නිකන් කැටි වෙලා තිබ්බ ඒ කිරි නිකන් ග්ලෑන්ස් වගේ ඒවා ටික එළියට ගත්තා. දැන් දැන් මගේ හිත කොච්චර බයද කියනවා නම් එතකොට බබාට දැන් මට බ්‍රෙස් ෆීඩ් කරන්න මට ඒ පේන් එක මට ඒක කියන්නේ වචන වලින් කියන්න බෑ. ඒ තරම් පේන්ෆුල්. ඔබ මේ දේට මූණ දීලා තියෙනවා නම් දන්නවා එක කොච්චර පේන්ෆුල්ද කියලා. කොමාරි මිඩ් වයිෆ් ඩොක්ටර්ට කෝ කළේ කිව්වා මේකට වෙන ඔප්ෂන් එකක් නැහැ. මොකද දැන් මගේ නිපල්ස් දැන් හොඳටම තුවාල වෙලා ඒක හරියනකම් මොකද ආයි බ්‍රෙස් ෆීඩ් කරොත් ආයි බබා නිපල් එක තමයි සක් කරන්නේ. එතකොට ආයි තුවාල වෙනවා. ඉතින් ඕක ඕක කොහෙන් හරි නවත්ත ගන්න බෑ. ඉතින් දැන් බබා බඩගින්නේ තියන්නත් බෑ. ඉතින් මට සිද්ධ වුණා ෆෝමියුලා පටන් ගන්න බබාට.
එතකොට මම බ්‍රෙස්ෆීඩ් කරේ නෑ. මම මව්කිරි පම් කරලා මව්කිරි දෙන ගමන් ෆෝමියුලත් දුන්නා. මොකද අනිත් එක තමයි හොඳට මතක තියාගන්න, සමහරක් අය කියනවානේ අනේ මට මට කිරි නෑ, මට කිරි මදි ඇති කියලා. එහෙම කියලා එහෙම කේසසුත් ඇති. තව දෙයක් තමයි වැදගත් කාරණාවක්, බ්‍රෙස් මිල්ක් ඒ ප්‍රඩක්ෂන් එක වැඩි වෙන්නේ බබා සක් කරන තරමට තමයි ප්‍රඩක්ෂන් එක වැඩි වෙන්නේ. ඉතින් ඔයා බ්‍රෙස්ෆීඩ් කරන තරමට තමයි ඒ මිල්ක් ප්‍රඩක්ෂන් එක එමෙන්නත නිෂ්පාදනය ඇති වෙන්නේ. එතකොට දැන් මට තිබ්බ ප්‍රශ්නෙත් එක්ක, මට වේදනාවත් එක්ක මට පම් කරන්න සිදු වුණා මගේ නිපුල්ස් ඕකේ වෙනකන්. එතකොට මොකද වුණේ, එහෙමම ග්‍රැජුවලි මගේ මිල්ක් සප්ලයි එක අඩු වුණා. ඉතින් මොනක් කරන්නද නේද? ඉතින් කොහොම හරි මට මුලින්ම ඩොක්ටර් කිව්වේ බෝතලේ දෙන්න එපා කියලා. ඒ කතාව ඇත්ත, ඇත්තටම බෝතලේ දෙන්න එපා කියන හේතුව තමයි බෝතලෙන් හරි ලේසිනේ ඒ සූපුවෙන් ටක් 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 ගාලා කිරි එනවා. බබාට මහන්සි වෙන්න දෙයක් නෑ, එයාට ඔටෝමැටිකලි ඔහොම එයා සක් කරනකොට ටක් 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 ගාලා කිරි ටික එනවා. නමුත් බ්‍රෙස්ට් එකෙන් බබා කිරි බොනකොට ඒක පොඩි එයාට එක්සර්සයිස් එකක්. එයා එයා ඩම් එක දාලා එයා සක් කරන්න ඕනේ. එයා හරියට ඒ නිපල එක විතරක් නෙවෙයි, ඇරියෝලා එක සක් කරන්න ඕනේ. එතකොට තමයි කිරි එන්නේ. ඉතින් එතකොට තමයි අර සමහරක් වෙලාවට එහෙම බබා නිදා ගන්නනේ, අර කිරි බීලා බඩ පිරුණමයි මහන්සියත් එක්ක තමයි යාට නිින්ද යන්නේ. දැන් බෝතලේ දෙන්න එපා කියන්නේ යාට මහන්සියක් නෑ, යාට පට ගාලා කිරි ටික කටට යනවා, බඩට යනවා. එතකොට ඒගොල්ලෝ එතකොට ඊට පස්සේ එයා එක බෝතලෙට පුරුදු වුණාට පස්සේ බ්‍රෙස්ට් එක දුන්නම එයා එකට කැමති නෑ, එයා ආසනේ මහන්සි වෙන්න. ඉතින් එයා එක රිජෙක්ට් කරනවා. එන්න ඒක නිසා තමයි කියන්නේ බෝතලේ දෙන්න එපා. දැන් පම්ප් කරලා දෙනවා හරි කියන්නේ එක චුටි කප් එකකින්, එහෙම නැත්නම් හැන්දකින් දෙන්න කියලා. දැන් ඔය ඔය කතාව අපි ඇත්තටම ඔහොම කරා වායි වෙනකයි. මහරෑත් බබාට බඩගිනි වෙනකොට ඉතින් දැන් මම මේ පම්ප් කරලා තිබ්බේ නැත්නම් ඉතින් ෆෝමියුලා දෙනවා කප් එකකට, නැත්නම් හැන්දෙන් එයාට පොනවා. ඉතින් දැන් මේක ඒක සමහරක් වෙලාවට ප්‍රැක්ටිකල් නැහැ. හේතුව තමයි ඒක ඒක හොඳ නෑ කරන්න. නමුත් මටයි මේනකර ඒ කියන්නේ ඒක හරි ස්ට්‍රෙස් එකක්. හිතන්න දැන් මුල් දවස් ටිකේ නිදි මරන්න ඕනේ, මේක අලුත් අත්දැකීමක් බබා, හැරුණත් ඇහැරෙනවා නිතරම, පෑන් දෙකෙන් දෙකට වගේ ඇහැරෙනවා බඩගින්න ටික කොහොමත් එක්ක. මට හිතුණා ඒක ටිකක් ප්‍රැක්ටිකල් නෑ කියලා. ඉතින් බබා තන්නනවා, දැන් බබාටත් ඕන විදියට කිරි හම්බ වෙන්නේ අර හැන්දින් පොවනකොට. අවංකවම කියන්නේ මම මේ වැරදි ආදර්ශයක් දෙනවා නෙවෙයි, නමුත් මේ මගේ කතාව. ඉතින් ඇත්තටම බෝතලෙන් එයට දුන්නා කිරි. ඉතින් කොහොම හරි බබාට මාසයක් වගේ නම් බ්‍රෙස් මිල්ක් ඇන්ඩ් ෆෝමියුලා තමයි මම දුන්නේ. මොකද දැන් ගොඩාක් අය අහලා තිබ්බ දෙයක් තමයි මම ෆෝමියුලා බබාට දෙනවද කියලා. ඉතින් මම නැවත නැවතත් කියන්නේ මව් කිරි තමයි ది බෙස්ට්. ඔබ ඔයාට මව් කිරි තියෙනවා නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැත්තම් මව් කිරි දෙන්න. පුළුවන් තරම් මව් කිරි දෙන්න. ඒකේ තමයි බබාට අවශ්‍ය ඉමුන් සිස්ටම් එකට අවශ්‍ය දේවල්, ඒ පෝෂණය හැම දෙයක්ම මව් කිරිවල තමයි තියෙන්නේ. නමුත් මොකක් හරි දැන් මට වුණා වගේ ප්‍රශ්නයක් ඔබටත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට කතා කරන්න, ඇඩ්වයිස් එකක් ගන්න. ඒ වෛද්‍යවරයාගේ අවවාදය අනුව දේවල් කරන්න. තව දෙයක් තමයි හොඳට මතක තියාගන්න, මේක මගේ දැන් පීඩියාට්‍රිෂියන් කියන දෙයක් තමයි, බබත් සතුටු වෙන්න ඕනේ, අම්මත් සතුටු වෙන්න ඕනේ. බබාව විතරක්
බබාගේ බඩ පුරවලා බබාව විතරක් සතුටු කරන්න ගිහිලා ඔබ ස්ට්‍රෙස් නම් ඔබගේ ඔළුවට ලොකු මේකක් නම් කරදරයක් වගේ නම් කංකු බරක් වගේ නම් එතකොට ඒක it's not good. I think doctor kiyanne baby also has to be happy, you also have to be happy kela. I think ඒ කියන්නේ ඒක ඔළුවට ගන්න අනිත් තවක් දෙයක් තමයි ඔයගොල්ලෝ අහලා ඇති කොලෙස්ටරම්. කොලෙස්ටරම් කියන්නේ දැන් බබා ඉපදෙච්ච ගමන්ම කිරි දෙනකොට ඔයගොල්ලන්ට පේනවා පෙනෙයි නිකන් ගෝල්ඩන් කලර් එකට වගේ නිකන් දියරයක්. ඒක තමයි අර කිරි පාටට කිරි එන්න කලින් එන්නේ ඒ කොලෙස්ටරම් එක. ඒකේ මම අහලා තියෙන විදිහට ඒක තාමත් වැදගත් බබාට දෙන එක. ඒක තමයි කියා මම අහලා තියෙන විදිහට ඒක තමයි කියන්නේ බබාගේ ඉමුන් සිස්ටම් එකට අවශ්‍ය හැම දෙයක්ම ඒකේ තියෙනවා. ඉතින් ඒක මෝස්ට් ඉම්පෝර්ටන්ට්ද සමහරක් වෙලාවට සමහරක් මගේ යාළුවෝ ඉන්නවා නිව් මම්ස්ලා ඒගොල්ලන්ටත් ඔය එක එක බ්‍රෙස් ෆීඩින් ප්‍රොබ්ලම්ස් ඇවිල්ලා ඉතින් ඩොක්ටර් ඒගොල්ලොන්ගේ ඩොක්ටර් කියලා තියෙනවා අඩුම තරමේ මේ කොලෙස්ටරම් එක හරි දී ගන්න පුළුවන් වුණොත් යෝ ගුඩ්. මොකද ඒක හරි වැදගත් බබාට. මොකද මුල් දවස් කිහිපේ තමයි කොලෙස්ටරම් එක එන්නේ. ඊට පස්සේ ඉතින් කිරි කිරි පාටට එනවා. ඉතින් ඒකත් ඔළුවේ මතක තියාගන්න. සමහර වෙලාවට දැන් දැන් කොලෙස්ටරම් එක ගැන දන්නේ නැති අය හිතනවා අනේ මේ ඇයි මගේ මේ කිරි මේ පාටට එන්නේ එහෙම කියලා. ඉතින් ඒක එක ඒක තමයි විදිහ කිරි කිරි පාටට එන්න කලින් ඒ කොලෙස්ටරම් එක එනවා. ඒක ගෝල්ඩන් කලර්. ඒක හරි වැදගත් දෙයක් බබාට දෙන එක. එතකොට ඔගොලෝ බ්‍රෙස් ෆීඩ් බ්‍රෙස් මිල්ක් නම් දෙන්නේ පම් කරලා දෙනවා නම් එළියේ තියාගන්න පම් කරලා එළියේ තියාගන්න පුළුවන් පැය හතරක්. ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නම් දවස් හතරක් තියාගන්න පුළුවන්. ෆෝමියුලා නම් දෙන්නේ ෆෝමියුලා එක හදලා කියන්නේ පිටි එක හදලා පැයක් ඇතුළත බබාට දෙන්න. අපි කියමු බබා අපි කියමු ඔය 90 ml හදලා ඒකෙන් පාගයයි හරි චුට්ටයි හරි නම් බිව්වේ නැත්නම් චුට්ටක් ඉතුරු කරනවා කරලා නම් පැයකට පස්සේ ඒ කිරි දෙන්න එපා. ඒක විසිකලා දාන්න. පැයක් ඇතුළත ෆෝමියුලා දෙන්න පුළුවන්. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දානම් එක නිපල්ස් ක්‍රැක් වුණාම යූස් කරන්න හොඳ ක්‍රීම් එකක්. ඒක හරි හරි යූස්ෆුල් වුණා මටත්. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානම්. මොකද මේ නිපල්ස් ක්‍රැක් වෙනවා කියන එක හරීම කොමන් දෙයක්. ගොඩක් දෙනෙක්ට එහෙම වෙනවා. මොකද මම හිතාගෙන හිටියේ දැන් අපි දකිනවානේ ෆොටෝස් දකිනවා සමහරක් වීඩියෝස් දකිනවා බ්‍රෙස් ෆීඩ් කරනවා එක හරි නිකන් හරි ලේසි දෙයක් වගේ තමයි මම හිතාගෙන හිටියේ. නමුත් සමහරක් අයට මයිසල කිව්වා වගේ ලේසි ඇති ඒක. හැබැයි වෙනමම සබ්ජෙක්ට් එකක්. දැන් ඒක ගැන ස්ට්‍රෙස් වෙන්න එපා. මට වගේ එහෙම ප්‍රොබ්ලම් එකක් ආවනම් ස්ට්‍රෙස් වෙන්න එපා. ඉතින් ඒවට හැම දෙයකටම විසඳුම් තියෙනවා. අනිත් එක තමයි ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්න තමයි අක්කියවා බබාට ෆෝමියුලා දෙනවද ඒකද ඔයාගේ බබා චබි. දැන් තවත් තමරක අහලා තිබුණා අක්කිය ඔයාගේ බබාව මහත් කරන්න ඔයා මොනවද දෙන්නේ. දැන් බබා බබෙක් ඔයාගේ බබා චබීද කෙට්ටුද බර අඩුද බර වැඩිද ඒක නෙවෙයි වැදගත්. වැදගත්ම දේ තමයි බබා නිරෝගීද කියන එක. බබාගේ වයසට හරියන්න වේට් එක තියනවද කියන එක තමයි වැදගත්. මොකද සමහරක් බබාලා බැලු බැල්මට පොඩි වුණාට නම් ඒගොල්ලොන්ට වයස හැටියට අවශ්‍ය බර ඒගොල්ලොන්ගේ තියෙනවා. කටු ඒගොල්ලොන්ගේ බර වෙන්න පුළුවන්. ඉතින් ඒ වයසට අවශ්‍ය බර තියෙනවා නම් ඒක තමයි වැදගත්. ප්ලීස් මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. මං ආසයි හැමෝම ආසයි මෙඩි ගන්න පුළුවන් චබි බබාලට. නමුත් ඒක ඒක වැදගත් නැහැ. දැන් මට තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් මොකද මගේ ෆැමිලි එකෙත් මේනකගේ ෆැමිලි එකෙත් ටිකක් මහත පැත්තට බරයි. දැන් මම මෙහෙම හරි
ටිකක් සිහින් වෙලා ඉන්නේ. මම පුදුම විදියට මහන්සි වෙනවා, මම ව්‍යායාම් කරනවා, ඩයට් කරනවා ඇඟ පොඩ්ඩක් සිහින්ව තියාගන්න. ඉතින් මේ ජානමය දේවලුත් තියෙනවානේ. ඉතින් අපි දෙන්නගෙම ජීන්ස් මහත පැත්තට බර නිසා බබා ඒ පැත්තට බරයි. දැන් මට තිබ්බ ලොකු මේ බයක් තමයි මම කැමති වුණේ නැහැ බබා ඕවර්වේට් වෙනවට, අධිබර පැත්තට යනවට. හේතුව තමාගේ බබා ඕවර්වේට් වෙනවා කියන්නේ ඒක ලොන්ග් ටර්ම් ගත්තොත් එයාගේ සෞඛ්‍යයට එච්චර හිතකර නැහැ. හාර්ට් ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්, ඒ වගේ නොයෙකුත් හෙල්ත් වයිස් ඒගොල්ලන්ට ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්. ඉතින් ඔයාගේ බබා චූටි නම් කතා කරන්න පීඩියාට්‍රිෂියන්ට. ඒ ඩොක්ටර් කිව්වා තා බර අඩුයි කියලා. ඩොක්ටර් මොකක් හරි සොලූෂන් එකක් දුන්නොත් අන්න ඒක පිළි අරගෙන ඒ විදිහට දේවල් කරන්න. නමුත් අර ආසාවට බබාව මහත් කරන්න ඕන ඕනේ කියලා කිසිම දෙයක් දෙන්න එපා. මොකද මේකලෝ හරි ෆ්‍රෙජයිල්, මේකලෝ හරි අලුත්, ලෝකෙට අලුත්. මේකලෝන්ගේ බඩට යන කටින් බඩට යන හැම දෙයක් ගැනම ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ අම්මල හැටියට. ඉතිං දැන් තවත් සමහරකයි හිතනවා මේ ෆෝමියුල දුන්නම බබා මහත් වෙනවා කියලා. මම පෞද්ගලික මම ඒක පිළිගන්නේ නෑ. මම හිතන්නේ එහෙම වෙනවා කියලා. මොකද මම දැකලා තිනවා මෞකිරි විතරක් දෙන බබාලත් චබී බබාල මම දැකලා තිනවා, ෆෝමියුල දෙන බබාල මම දැකලා තිනවා, චූටියට ඉන්න බබාල දැකලා තිනවා. ඉතිං ඔබට මව්කිරි තියෙනවා නම් ඔබට කිසි ප්‍රශ්නයක් නැත්නම් මව්කිරි දෙන එක, ඒ කියන්නේ නිපල්ස් ක්‍රැක් වෙලා හරි කිරි මදි හරි එහෙම කිසි ගැටලුවක් නැත්නම් මව්කිරි තියෙනවා නම් මව්කිරි දෙන්න, ඒක තමයි හොඳ බබාට, රයිට්? මොකක්ම කියන්නේ කිසිම වෙන ඔප්ෂන් එකක් නැත්නම් කරන්න දෙයක් නැහැනේ. අපිට බබාව බඩගින්නේ තියන්න බෑනේ. ඕකේ, එතකොට ඩොක්ටර්කින් අහලා මොකක් හරි ෆෝමියුලා එකක් ස්ටාර්ට් කරන්න කිව්වොත් ස්ටාර්ට් කරන්න. ඉතින් ඔව්, මං හිතන්නේ වැදගත්ම දේ තමයි මට ඒක කියන්න ඕනුනේ. ඔව්, මං හිතන්නේ මම ඔක්කොම දේවල් ටික කිව්වා. මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම්, තව දේවල් දැනගන්න තියෙනවා නම් මට ඊමේල් කරන්න, neharapirislive@gmail.com. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න, මම පුළුවන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දාන්න. ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. අනික ඔගොල්ලන් දැන් මේ වීඩියෝ එක කරන්න හේතුවත් කීප දෙනෙක්ම අහලා තිබුණා කි මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කියලා. ඒක තමයි විශේෂ හේතුව මම මේක කරන්න. ඉතින් මට තව එක දෙයක් කියන්න අමතකුණා. දැන් අපි කියමු මොකක් හරි හේතුවක් නිසා ඔයා කිරි පම්ප් කරනවා කියලා. දැන් පම්ප් මං කිව්වේ බබා සක් කරන්න, බ්‍රෙස්ට් එක සක් කරන්න සක් කරන්න තමයි මිල්ක් සප්ලයි එක වැඩි වෙන්නේ. එතකොට දැන් අපි පම්ප් කරලා දෙනකොට එතකොට අපේ ඔළුවට යනවා, ඕකේ බබා මෙසේජ් එක යනවා බ්‍රේන් එකට, බබා දැන් සක් කරන්න නැහැ. ඉතින් එතකොට ඔටෝමැටිකලි අර ප්‍රොඩක්ෂන් එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවනේ, මයික් කියවනේ. ඉතින් දැන් එතකොට දැන් ෆෝමියුලා දෙන ගමන් අපි පම්ප් කරලා දෙනකොට දැන් මට මේක වුණා. සමහරක් වෙලාවට මම පැයක් විතර පම්ප් කරනවා. එතකොට එන්නේ නිකන් 30 ml ඒ වගේ තමයි පම්ප් වෙන්නේ කිරි. එතකොට ඒ වෙලාවට නිකන් එක හරි ෆ්‍රස්ට්‍රේටින්. මෙච්චර ලොකු වෙලාවක් ඉඳලා පම්ප් කරලා 30 ml විතර එනකොට හරි ෆ්‍රස්ට්‍රේටින්. හැබැයි ඩොක්ටර් කිව්ව දේ තමයි එහෙම හරි කමන්නේ. 30 ml ද මේ බිංදුව දෙන්නේ, ඒ බිංදුව හරි දෙන්න කියලා. ඒකයි මම නිතරම කිව්වේ මව්කිරි ඉතාමත් වැදගත්, බබාට අවශ්‍යයි. ඉතින් ඔබට මව්කිරි තියෙනවා නම් වෙන කිසි දෙයක් ගැන හිතන්න එපා, මව්කිරි දෙන්න. ඉතින් මම කියන්නේ අර දැන් එක එක ප්‍රශ්න තියෙනකොට
ෆ්‍රස්ට්‍රේට් වෙනවා පොඩි දේටත්. මොකද අපි හෝම් මේ වෙනකොට හෝමෝනල් චේන්ජස් තියෙනවා. ඉතින් පොඩි දේටත් තරහ යනවා, දුක හිතෙනවා, එපා වෙනවා, එහෙම එක එක හැඟීම් වෙනවා. ඉතින් ඒක නිසා ස්ට්‍රෙස් වෙන්න එපා. බිංදුව දෙන්න පම් කරාම ඒ බිංදුව හරි දෙන්න ෆාමිලා දෙන ගමන්. නැවතත් සාරාංශගත කරනවා නම් බ්‍රෙස් මිල්ක් දෙනවා නම් ඇරියෝලා එක එකම බබාගේ කටට දාන්න, නිපුල් එක විතරක් දැම්මොත් නිපුල් ස්ක්‍රැක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රෙස් ෆීඩ් කරන්න අමාරු වෙන්න පුළුවන්. පුළුවන් තරම් බ්‍රෙස් මිල්ක් දෙන්න. අනිත් එක තමයි දැන් අපි මොනවා හරි වෙන හේතුවක් නිසා බ්‍රෙස් මිල්ක් දෙන එක නැවැත්වුවොත් එතකොට ඔළුවට මෙසේජ් එක යනවා, රයිට් මෙයා බ්‍රෙස් ෆීඩ් කරන්නේ. එතකොට ප්‍රඩක්ෂන් එක එහෙම් පිටින්ම හීන වෙලා යන්න පුළුවන්, අඩු වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බබාට බ්‍රෙස් ටෙකින් බ්‍රෙස් මිල්ක් ලබා දෙන්න. එතකොට තමයි මිල්ක් සප්ලයි එක වැඩි වෙන්නේ. පම් කරලා දෙනවා නම් මං ඉස්සල කිව්වා වගේ පැය හතරක් එළිය තියාගන්න පුළුවන් පම්ප්ඩ් මිල්ක්. නැත්තම් ෆ්‍රිජ් එකේ දානවා නම් දවස් හතරක් පුළුවන්. ෆෝමියුලා දෙනවා නම් පුළුවන් නම් හැන්දකින් හරි කෝප්පයකින් හරි දෙන්න, නැත්තම් ඒගොල්ලෝ බූතලයට පුරුදු වෙනවා. ඔප්ෂන් එකක් නැත්තම් වෙල් වොට් ඩු බොට්ලකින් දෙන්න. හැබැයි එක මම දිගටම කියන්නේ 100% රෙකමෙන්ඩ් කරන්නේ. එතකොට ෆෝමියුලා නම් පෑක් ඇතුළත දෙන්න. පෑකට පස්ස ඉතුරුනොත් මොන හරි කිරි හදපු කිරි විසික් කරලා දාන්න. ඉතින් ඔව් මේවා තමයි ඉතින් කියන්න තියෙන්නේ ඔගොල්ලෝ අහපු ප්‍රශ්නට. බ්‍රෙස් මිල්ක්ද ෆෝමියුලාද, මම ෆෝමියුලා බබට දෙනවද, කොච්චර කාලෙකින්ද පටන් ගත්තේ, මේක තමයි ඉතින් මගේ කතාව. ඔගොන්ගේ කතාව තව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් මං හිතන්නේ බෙස්ට් තින් ඩොක්ටර්ගෙන් අහලා ඇඩ්වයිස් අරගෙන දේවල් කරන්න. සතුටෙන් ඉන්න, බබා විතරක් නෙවෙයි අම්මත් සතුටෙන් ඉන්න ඕනේ. එහෙමනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, නිහර පීරිස්. එතකොට ඊමේල් එක මම කලින් කිව්වා neharapiris@gmail.com. ඉන්ස්ටග්‍රෑම් එකේ මා ෆලෝ කරන්න නැතා ෆලෝ කරන්න, මොකද කැමති නම් ෆලෝ කරන්න. මොකද මම නිතර නිතර බබාලගේ දේවල් ඐම්ස් මම කොහෙන්ද ගන්නේ ඒ දේවල් මම නිතර නිතර ෆොටෝස් එහෙම දානවා. ඉතින් ඒව බලන්න පුළුවන්. ඉතින් I am Nehara කියලා තමයි ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්නේ මම. එතකොට ෆේස්බුක් එකෙත් I am Nehara කියලා ටයිප් කරොත් මගේ පේජ් එක පෙනේ ඔයගොල්ලන්ට. ඉතින් නිතරම මාත් එක්ක රැඳිලා ඉන්න වැදගත් ඔගොල්ලන්ට වැදගත් කියලා හිතන මාතෘකා ඔස්සේ කතා කරන්න සූදානමින් ඉන්නේ. Thank you very much. Thank you for all the love. Stay tuned. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් God bless you all. Bye bye.